Hi guys, em nghe này mà nghe học sẽ lộp sờ ra nghe nè. Đang đi hồi ấy flight to land khởi mà hồi ấy thích bà hát đó. Thì mama nó bắt đầu park qua lại nên mình mẹ parking ấy cái đi mẹ gần ăn bè đi đi park cái mình chơi thêm sáng gần ăn gần nó. Ấy cái này sao? Thì gặp park qua lại anh nè. Excited. Hello. Hi, me thamai mama hubs tower arang inna airport ekata yana gamana mama taxi ekak gatta me taxi ekak ewillla me man adurata yaluwekgen thamai mama yawa danagatte iti me mama yana gama udema me marama lassanai environment ekak ekak itin me sahara enjoy kara ai yana gamana thirin e driver ekak thirin me kathawak daagena giya ithin ya mehe experience ena kenek ne ithin mama yagen godak dewal danagatta saha ithin godak fit una ithin den ekena api ekka mara nam family friend kenek wage thamai den ya den me api aave entrance ekata manchester airport ekata mara lassana memory ekak thiyena metana mokada mama aapu palawen dasama hospital ekage thibba taxi ekem mawa dala giya මම ඇවිත් එයාපෝට් එකේ මගේ බෑග්ස් ටික ඔක්කොම අරන් ගිහිල්ලා ඒනන මම එතන ඊට පස්සේ එයාලා ඇවිල්ලා ආයෙම මාව අරන් ගියා. ඉතින් මේ ඉන්නේ අපි සුදු පුතාගේ හරියට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද සුදු පුතා වෙවුලනවා ගැහි ගැහි. ඊට පස්සේ මේ ජැකට් එක දාගන්න කියලා මේ පොඩක් ඉතින් මමයි අපේ අප ඩ්‍රයිවර් AI දෙන්න පොඩක් ඉතින් හිටියා මම කට කට ගා වෙවුල එළියටලා ඉන්නවා. මේ ඉතින් මේ අපේ සුදු පුතාගේ එයා යන වීඩියෝ එකක් ඉතින් එයාගේ මම ඉනම් ඉතින් අඬනවා එහෙම තමයි ඉතින් හැමෝගේ මම්මලා ඉතින් ඇත්තටම දුකයිනේ ඉතින් කොහොමද ඉතින් සුදු පුතාව මෙහාට ගෙන්නගත්ත කරන්න දෙයක් නැති නිසා මොකද එයාව ඉතින් එහෙදී යන්න බෑනේ ඉතින් මෙයාව මම මෙහෙට අරගෙන ආවා එහෙම තමයි ඉතින් මේ වීඩියෝ එක ආවට පස්සේ තමයි ලස්සනම ගෑල තියෙන මේ යකා කනවා කනවා ඉවර යන්නේ කන දේවල් يعني මම දැන් මෙයාට අරන් දෙන ඩොරිටෝස් එකක් ඒක කනවා දාගෙන ඉතින් ඒක දැන් යාට රස වැටිලා මේකත් ඔය තනින් ගත්ත වීඩියෝ එයාගේ මගේ මල්ලි අපේ මල්ලි තමයි මේ වීඩියෝස් මට එව්වේ මේවත් දාන්න කියලා ඉතින් මේ එයාපෝට් එකේ දෙනකොට මේවාවිල්ලා මෙමරිස් ඉතින් මේ මෙමරිස් අපිට තියාගන්න තන නැද්දනම් කැලිම YouTube වල අප්ලෝඩ් කරාම ඉතින් ඒක අපේ මෙමරි එකක් තමයි ඉතින් මේවා ඉතින් හැමෝටම يعني අතන මොටිවේෂන් එකක් වෙයි මොකද ඉතින් මේ ලව් කරන අය විශේෂයෙන්ම මොකද අපි දෙන්නගේ මේ 8 year relationship එක අතනම අර වෙච්චර කාලේ කියන්නේ මාස 3ක් කියන්නේ අපි දෙන්න කවදාවත් එහෙම නොදැක ඉඳලා නැහැ හැමලේම ඉතින් දකිනවා ඉතින් ඒක හරිම අවුතුයි දැන් ආවට පස්සේ මේ ඉතින් මාරම හැපි දැන් ඉතින් අපි දෙන්න මේ උදේ පාන්දර jogging ඇවිල්ලා පොඩි එකත් එක්ක jogging ආවා මේ මෙයාට තියෙන exercise කරන පිස්සුවක් මම නම් ඉතින් එහෙම නෑ මං ඇවිල්ලා එක්සයිස් කරන්න කැමති නැති ළමෙක් ඉතින් ඒ වුණාට මං කම් එනොට මම ඇවිද්දා ඉතින් නැත්තේ නැහැ මෙන්න මේ වගේ එකක් තියෙනවා මේකෙන් ලොකුවට අර වෙන්නේ නැහැ ඒ වුණාට පොඩ්ඩක් පොඩි අතලයක් තියෙනවා ඒක ඉතින් එතන ඉඳගෙන හිටියා මාරම ලස්සන එන්වයරන්මන්ට් එක මේ එක්සයිස් කරන මැෂින්ස් තියෙනවා මෙතන මේ ඕන කෙනෙක්ට ඇවිල්ලා එක්සයිස් කරන්න පුළුවන් සහ මේ පාක් එක ෆ්‍රී අපේ ගෙදර තියෙන මෙතනින් එහා පැත්තේ ඉතින් ඒක ඇත්තටම මාරම ලේසියි අපිට ඉතින් මෙතනින් එහා තියෙන්නේ අපි දෙන්නගේ පොඩි පොඩි ෆොටෝස් ටිකක් මේදී මම මෙර අරන්ගේ වේවා ෆ්ලවර් බොක් එකක් ගන්න තිබ්බේ නැහැ ඒ වෙලාවේ පරක් වෙලා තිබ්බේ ඉතින් මම චොක්ලට්ස් ටිකක් අරගෙන ගියා ඉතින් මේ අපි දෙන්න ගත්ත ෆොටෝස් පළවෙනිදෙම ඉතින් මේ සුදු පුතාව තැන් තැන් වල මල් තියෙන තැන් වල තියලා ෆොටෝ ගන්න එක තමයි මම කරන්නේ ඉතින් හරියට එයා හරියට එන්ජොයි කරනවා මම ඒත් අතරම හරිම කැමතියි ඉතින් මම මේ සිටි පාක් එකට එක්කන් ගියා කන්න රඳුනා ඉතින් එහෙම තමයි ඉතින් මේ අපි දෙන්නගේ ඩිනර් එක ඉතින් ගෙදරින් අම්මා එවලා තිබ්බ දේවලුත් දාලා මමත් හදුවා දාලා තමයි මෙයාට මේ නැහැ ජොගින් ආවා මම ජොගින් කරන්නේ අතරම කියනවා මම කම්මැලි මිනිස්සෙක් මම කරන්නේ ඉතින් ගොඩක් කලාර ඉඳගෙන ඉන්න එක තමයි අර එක්සයිස් කරනවා බලාගෙන මම ඉඳගෙන ඉන්නවා මම එක්සයිස් කරන්න කැමති නෑ මම හරිම කම්මැලි දාඩි දාන්නේ නෑ හරිම ෂොක් දැන් වෙලා දැන් ටෙම්පරේචර් එක ඇවිල්ලා -2 අරට අවුලක් නෑ පොඩ්ඩක් ස්නෝ ගතියක් තියෙනවා ඒනට ලොකුවට නෑ පොඩ්ඩක් මාත් ලස්සනයි තාම මේ ෆොග් එක වගේ තියෙනවා
සයිස් කරන මැෂින්ස් තියෙනවා මෙතන ගොඩක් දේවල් තියෙනවා එන්ජොයි කරන්න පුළුවන් අපිට එන දැන් පැය භාගයක් විතර දුවලා අද මම දිව්ව නෑත්‍රු කියන මම ඇවිද්ද අනික එකන දිව්වා මේ ඉතින් මම මෙතන එක්සයිස් මැෂින් ටිකක් දීපුවා එක්සයිස් කරන්න වගේ වාඩි වුණාට මම කරේ මෙතන පොඩ්ඩක් ඉඳගෙන සෙටල් වෙලා ඉන්න එක ඒක වෙන මාතල් එකක් තියෙනවා අනික කටින් ඇදි එක්සයිස් කරනවා මම එහෙම කරන්නේ මේ වාකික මාරම ලස්සනයි මේ තේනද යුගයම නැසිං විතරක් නෙමෙයි දා ඕන තරම් දේවල් කරන්න තියනවා කියලා මාරම ෂොක් මේ වෙලාවට තමයි එන්න ඕනේ මේ මාරු ලස්සනයි මොකද හැමෝම ජොගින් එනවා මේ මම වගේ කම්මැලියොත් එනවා ඉතින් මේ ඒක වෙනම කතාවක් මේ සමහර කට්ටිය නම් හොඳටම එක්සර්සයිස් කරනවා මේ බහැලම කරන කට්ටිය ඉන්නවා ඉතින් මේ එයාලට අපි ওই කට්ටියම කරන්නේ මං කරන්නේ මේක ඇවිදින එක මේ හරි ලස්සන පොන්ඩ් එකක් තියෙනවා මේ ඒකත් මාරම ලස්සනයි තව ඉර නැහැ ෆොග් එක තමයි තියෙන්නේ ඒ වුණාට මේ අහිතන මේ පැත්ත පොඩ්ඩක් පිනවත් හොඳයි කියලා පොඩ්ඩක් ඒකට ඉතින් මොටිවේෂන් එකක් තමයි මොකද ඉතින් මේ මෙච්චර කටක් කාලේ යුකේ ඇවිල්ලා නර්සිම්ම කරගෙන ඉන්න ඕනේ නැහනේ තව ඉතින් පොඩ්ඩක් එන්ජොයි කරන්නත් එපැයි ඒකේ මම ඔන්න මේ වීඩියෝ එක ගේන්නේ මම පෙන්නන්නම් තව ටිකක් තියෙනවා එළියේ මෙහෙම තමයි අපි ජොගින් කරලා යන්නේ මාරම ලස්සනයි කුරුළු පිරිලා එතකොට තාරාවෝ මෙතන පොන්ඩ් එකක් තියෙනවා ඒක පිරිලා තියෙන්නේ තාරාවන්ගේ මාරම ලස්සනයි ඉතින් මේ තාම අපි උදේ නිසා මේ මල් නැහැ මල් ටිකක් අඩුයි මේ යුනොට මේ අර මේකේ මම හිතන රේන් ලිලීස් හරි මොන හරි මල් වගේක් තියෙනවා ඒවා මේ මම අර කලින් වීඩියෝ එකක් දාලා තියෙන පාක්ක හැමතැනම මේ මල් තියෙන. එතකොට මේ මොනතර මල් ටික ගැන කහපාට මතක නැහැ මොකද්ද කියලා නම. මේ ඉතින් මේ මල් පිරලා තියෙනවා ඩැෆොඩිල්ස් මං හිතන්නේ. ඩැෆොඩිල්ස් මේ හැමතැනම තියෙන ඩැෆොඩිල්ස් උවි මේ රේන් ලිලිස් මං හිතන්නේ මම පෙන්නන්න කොහේ හරි තියෙනවා තා පිපිලා නැහැ. මොකද අපි දැන් මේ early morning ආවේ මොකද අද වැඩ ගොඩක් තියෙනවා කරන්න අපි දැන් යනවා. shopping පාක් තාන්නත් යන්න ඕනේ ඉතින් මේක මොටිවේෂන් වීඩියෝ එක තමයි ඉතින් මොකද මේ UK ඇවිල්ලා නර්සිං ටිකක් කරන්න ඕන නැහැ මොකද තව ගොඩක් දේවල් තියෙනවා කියන්නේ මේ තමයි ට්‍රේන් රිලීස් පෙරොද්ද නැහැ මම නේද ට්‍රේන් රිලීස් කියලා තමයි කියන්නේ හැබැයි වර්ග ගොඩක් තියෙනවා මේක හරියටම ෂුවර් නැහැ ඉතින් මේ දැක්ක විදිහට ට්‍රේන් රිලීස් නම් ෂුවර් ඉතින් එහෙම තමයි මම කිකේනේ මොකද නර්සිං ඇවිල්ලා නර්සිම් කරගෙන ඉන්න ඕන නැහැ මොකද ඒ වගේ එන්ජොයි කරන්න පුළා මොකද අපිට තියෙන්නේ දවස් තුනයි වැඩ කරන්න ඒ දවස් තුනේ අපි වැඩ කරලා ඊට පස්සේ අපිට හැම එන්ජොයි කරන්න තියෙන වෙලාවේ අපිට බලන්න මේ වගේ පොඩක් නේචර් එකත් එක්ක ඉන්න හරිම ලස්සනයි මොකද දෙර මේ අර බර්ඩ් චර්පින්ස් මාරම ලස්සනයි මේක මම කියන්න දෙරෙන්නේ නැහැ ඒක මම එන්ජොයි කරනවා මොකද මම තනියෙන් යන්න කැමති වුණේ නැහැ මොකද මම තනියෙන් පාක් කරන්න බයයි ඉතින් හස්වනාට වස්සමයි මම මේ වගේ යන්න පටන් ගත්තේ දැන් ඊයේ ඉඳන් එයත් එක හතර වටේම ඇවිදිනවා ඉතින් එයාටත් ඒක කියලා දෙන්න එපැයි ආපහුම උනාද කරන්න ඕනේ දැන් මං මාස 29 කරපු දේවල් සයිගර ගත්ත දේවල් මෙයාට කියලා දුන්නා පොඩ්ඩක් ඒතර මෙයා සෙටල් නේ මෙතන ඉතින් ඒක තමයි මේ බ්ලොග් එකේ මම අද අරගෙන ආවේ මේක චූටි බ්ලොග් එකක් බ්ලොග් එකක් මම නෙමෙයි මට ඉතින් බ්ලොග් කරන්න තේරෙන්නේ නැහැ මොකද මම අර මේ දවස් මම වැඩියෙන්ම කරේ අර පොඩ এডুকেෂනල් පත්‍ර බලේ වනේ මට ඉතින් මේ වගේව කරන්න තේරෙන්නේ නැහැ මම මේකත් ඉතින් අර පොඩක් මේ අද මේකට ආපු නිසා කරේ මාරම ලස්සනයි මාරම ලස්සනයි ඉතින් කියන්න අවශ්‍ය නැහැ මාරම ලස්සනයි children park එක කුටියනවා ඒක ඉතින් ළමයි හිටියොත් ඉතින් ශ්‍රී ලංකාවට පුළා මෙහෙම තමයි ගත වෙන්නේ මේ අපේ ගෙදරට
යන පාර ඉතින් අපේ ගෙදර ඉස්සරහම තමයි මේ පාක් එක තියෙන්නේ මම accommodation එකක් තෝරගද්දි මම බැලුවේ ගොඩක්ම මේ කොහොමද මේ අර window view එක එහෙම කියලා මේ මොකද මේ window view එක හොඳ වුණොත් තමයි පොඩ අර හිතට හරි හොඳ ඉතින් අර අපිට jogging කරන්න තැනක් තියෙනවා ඉතින් ඒ වගේ නිසා මේ මම children park එකක් තියෙනවා ඉතින් ඕනලා කළ අපිට ඉතින් children වගේ හින්ද ගිහිල්ලා ඉතින් සෙල්ලම් කරන්න පුළුවන් ඒක නම් ටිකට් ගන්නවා හිතන්නේ ටිකට් ඕනි නැහැ මේක මේ ඉතින් බබෙක්ුනේ වගේ වුණා නම් ගන්න පුළුවන් මේ තියෙන lilies දෙකම පෙන්වන්න මේවා තාම පිපිලා නැහැ පිපෙන්න ළඟයි දැන් ඉරේඩිය වඩන ගමන් මේවා පිපෙනවා පේනවද නැහැ මොනවද කන්නේ no no පොඩි කාට කන්න දෙයක් දීලා අපි එක්කන් යනවා මෙයාව එහෙම තමයි අපි දැන් ආගේ මෝර්නින් රූටින් එක අද ඉඳන් පටන් ගන්න දැන් මම අද ප්‍රොමිස් කරනවා මම පොඩි එක්සර්සයිස් කරනවා කියලා එනකට කරේ නැහැ පස්සේ කාලෙක් කරනවා ඉතින් දැන් මුලයි මම කම්මැලි මේ මෙක පාට් එක ආපු ගමන් කරන්න බෑනේ අනේ මේ මේ ආවා කියලා මගේ කම්මැලිකම මම ඒ ආකාරයට ගත කරනවා you want a seat here දැන් ගිහිල්ලා කන්න යන්නේ අපි යන්න යන්නේ එහෙනම් ආය පොඩි බ්ලොග් එකකින් හම්බ වුණා කියන්න කොහොමද මේ ඊයෝ මොකද ප්ලෑන් කරන් හිටියා කියන්න කියලා මේ ස්පෝස් වීසා සහ තව ඒ වගේ දේවල් ටික කියන්න තියෙනවා accommodation හොයාගන්නේ කොහොමද යන්නේ ඒ වගේ දේවල් ටික මම ඒ ගැන බ්ලොග් එකක් කරන්නම් එතකන් bye bye